තිස් වසරක් තිස්සේ ඊළම් රාජ්‍ය ගැන සිහිනම වූ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් සතියේ කොටු වී සිටියේ මීටර 800 අඩු භූමියකයි. ඒ වීරෝදා රණවිරුවන් එස් ඉස් මස්ලේ දන් දෙමින් කළ කැපකිරීම නිසා වර්ග කිලෝමීටර් 13000ක් පුරා පැතිරී තිබූ කොටින්ගේ ඊළම් රාජ්‍යයේ කිසිදු නිජ බිමක් ඒ වන විටත් ඉතිරි වී නොතිබුණේය. කොටිටස්තේන් මාවිල් ආරුව වසා දැමූ නිසා 2006 අගෝස්තු 1 වෙනිදා ආරම්භ සිවුවන ඊළම් යුද්ධයේ අවසන් සතිය තීරණාත්මක විය. ඉතින් අද මම කතා කරන්න යන්නේ ප්‍රභාකරන්ගේ අන්තිම දින 7 ගෙවුණු හැටි. ඉතින් වෙනද වගේම රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. කොටි නායකයා ඇතුළු පිරිස මුත්තියන් කච්චු කුලම් හරහා මුලතු කැලෑවට පැනගත්තා. ඇන්කර් 1 නැමැති කොටි නියම සැලසුම් කරන්නේ මේ අතරයි. කොටි ඔත්තු අංශ නායක පොට්ටු අම්මාන්, මූදු කොටි නායක සුසෙයි, ප්‍රභාකරන් පුත් චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම ඇන්කර් 1 මෙහිම සැලසුම් කළහ. අවසන් සතිය වන විට බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා ප්‍රමුඛ 58 වෙනි සේනාංකයටත්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රමුඛ 53 වෙනි සේනාංකයටත්, බ්‍රිගේඩියර් ප්‍රසන්නද සිල්වා ප්‍රමුඛ 59 වෙනි සේනාංකයටත් අනදුන්හ. කර්නල් අතුල කොඩිපිලි යටතේ වූ විශේෂ බලකා බලසේනාවත් කර්නල් රැල්ෆ් නුරේරා යටත් වූ කමාන්ඩෝ බලසේනාවත් අවසන් කොටි බලකොටුව වටකර තිබිනි. 2009 මැයි 17 වනදා අලුයම 2:20ට පමණ කොටි ටස්තින් හමුදා ආරක්ෂක වළල්ල බිඳගෙන මුළුතු වූ පණින මෙහිම දියත් කළහ. දරුණු වෙඩිවරුසා වලින් කලපු තීරියෙම ගිනියම් විය. හමුදා සබලුන්ගේ වෙඩිවරුසා මැද කලපුවම ට්‍රස්ටින්ගේ ලේයින් රත් පැහැවන්නට ගත වූයේ සුළු මොහොතක් පමණයි. එදින අලුයම 5:20 පමණ වන විට සමස්ත කොටි මෙහිමම කණ පිට හරවනු ලැබුවේ සබලුන්ගේ දැඩි චීත ධෛර්යයෙන්. මුළු කලපු තීරයේම කොටි මලමිනී වලින් පිරී ගොස් ඇත. මුළුතු කැලෑවට පලන කොටින්ගේ ඇන්කර් 1 මෙහිම පරාජයට පත් කරමින් කොටි නායකින් අවසන් හෝරාව කරා රැගෙන යන්නට බට පිරිස් කළ කැපකිරීම අතිමහත්ය. ඇත්තටම මේ 17 වෙනිදා හැන්දෑවන විට LTTE කුඩා කොටසකට කොටු කරන්නට අපට හැකි වුණා. මගේ නායකත්ව යටතේ 58 වන සේනාංකයත්, මේ ජෙනරාල් කමල් ගුරුනාත්න මහතා යටතේ 53 වන සේනාංකයත් මෙම ප්‍රදේශය වට කරගත්තා. මේ 17 ट्रस्तवादी බිඳගෙන හෝ පැන යාමේ අවදානමක් ගැන අපි දැනගත්තා. ඒ අනුව පළමු ආරක්ෂක වළල්ලට අමතරව තවත් ආරක්ෂක වළලු තුනක් පසුබසිනුත් දැම්මා. එක ලයින් එකක් හරි කැඩුනොත් අනෙක් ලයින් එක හදන්න බැරි වෙන අපි උපක්‍රම දෙවුවා. මේ වන විට LTTE ඉතිරි සිටි ප්‍රබලතම නායකයන් නන්දි කඩල් කලපුවේ අවසන් මෙහිම සකස් කරමින් හුන්න. කොටි ටස්තෙන් මෑයි 17 වනදා පවස්සරුවේ හමුදා ආරක්ෂක වළල්ල බිඳගෙන යාමට සැලසුම් කරන බවට අනාවරණය වන්නේ මේ අතරයි. මුලතිව් වචු වාකල් දෙසින් සිවිල් වැසියන් සමග හමුදා පාලන ප්‍රදේශයට කොටි බුද්ධියංශ ප්‍රබලයෙකුගෙන් මේ බව හෙළිවිය. වහාම හමුදා බලයෙන් සීරුවෙන් තවන්නට යුද හමුදාපති ලුත්‍රින් ජෙනරාල් සරත් පොන්සේකා නියෝග කළා. එය නිදි නොමැති රැයක් විය. කරය මුල්ලි වයිකාල්ලි සිවිල් වැසියන් පැමිණෙන්නට තිබූ හමුදා බාධකය දෙසට අඳුරුම පිරිසක් ඇදී ආහ. සිවිල් වැසියන් සිය පැමිණි හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමීම කොටි ප්‍රබලයන්ගේ අවසන් සැලසුමයි. මේ වන විටත් කොටින්ගේ ජාත්‍යන්තර නායක කුමරන් පద్මනාදන් ඇතුළු පිරිස් ජාත්‍යන්තර මැදිහත් වීමකින් කොටි නායකින් වීරා ගන්න සැලසුමක්ද ක්‍රියාත්මක කරමින් සිටියා. ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට සේනාධිනායකයා වූ ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක සූදානම් වූයේ නැහැ. ත්‍රස්තවාදය පරාජය කර සමස්ත භූමිය මුදා ගන්නට හමුදාපතිවරුන්ට නොසැලෙන නායකයෙක් ලැබුණේය. මේ සියලු කාරණා සිදුවෙද්දී ගැමුණු රෙජිමේන්තුවේ කපිතාන් අබේරත්නට සැක කටයුතුයක් නිරීක්ෂණය වන්නට විය. ඒ වන විට වේලාව මැයි 17 වනදා රාත්‍රී 11ට පමණ විය. කර්යා මුල්ලි වයිකාල්ලි සිවිල් ඇසියන්ට පැමිණෙන්නට තිබූ පියුසුමේ ආරක්ෂා පැවරුණේ කපිතාන්වරයාටයි. සීයකට අධික පිරිසක් හමුදා ආරක්ෂක වළල්ල දෙසට එනදුටු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක විය.
රාත්‍රී කාලයට මෙහි ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බව එම නිලධාරියා දෙමළෙන් කියා සිටියා. එය ඉදිරියේ වූ දූපත් කෑල්ලේ එළිවෙනතුරු ඇඳ සිටින්නේ ඔහු දැන්වීය. සිදුවන දෑ කපිතාන්වරයා 17 වන ගැමුණු රෙජිමේන්තු අනඳ නිලධාරියා වූ ලුතිනල් කර්නල් කීර්ති කෝට්ටවත්ත වෙත පණිවිඩ හුවමාරු මගින් දන්වන්නටද අමතක කළේ නැහැ. කර්නල් ජීවී රයි පිටරතේ කියාත්ම වූ කාර්ය සාධක බලකායට අයත් 681 වන බල සේනාවට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පැවරුණා. මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතාට 53 වන සේනාංකය මෙන්ම මෙම කාර්ය සාධක බලකාය අධිෂ්ණ කිරීමට පැවරී තිබුණේය. පැය ගණනක නිහඬියාවෙන් පසුව යලි සීල් වැසෙන් අතරේ සැඟවිය කෝටි රස් දෙන් හමුදා ආරක්ෂකවල දෙසට එන්නට උත්සාහ ගත්තා. මේ වන විට පසුදින මැයි 18 එළිවෙමින් තිබිනි. වේලා වළියුම 2:45 පමණයි. එන්න එන්නම හමුදා අනුනතක කලබල කරමින් මෙම් පිරිස ඉදිරියට එන්නට විය. අනඳෙන් ලාරින්ගේ උපදෙස් මත කපිතාන් අබේරත්න අවවාදාත්මක වෙඩි කිහිප ආශ්‍රය තැබුවා පමණි. ඒ වන විට වේලාව අළුයම 3:20 පමණ විය. හමුදාව තමන් හඳුනාගෙන වෙඩි තබන බව සැක කළ කොටි රස්තෙන් මුළු හමුදා ආරක්ෂකවලටම පහර දෙන්නට පටන් ගත්තා. සතුරු ප්‍රහාරයක් බලාපොරොත්තුෙන් සිටි බටපිරිස් නොබියව සතුරු ප්‍රහාරයට මුහුණ දුන්න. සතුරා වෙත දරුණු ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කරමින් ආරක්ෂකවල රැකගන්නට ඔහු දිවි හිමින් සටන් කළහ. කොටි රස්තයන්ගේ ජ්‍යෙෂ්ඨතම සටන් සමාජිකන් 100ක් පමණ හමුදා බං කර දෙකක් වට කර පහර දුන්නා. ලුතිනල් උදේපාල් යටතේ වූ බ්‍රාවෝ කණ්ඩායම එම බංකර දෙක රකගන්නට උපරිම වෙරගත්තා. එෙහිදී සබලුන් 8 දිනක පමණ තුවාල ලැබීම සමග ඇති වූ හීඩසින් කොටි කණ්ඩායමක් ඇතුළට පැනගත්හ. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි, එවැගේම ප්‍රභාකරන්ගේ ආරක්ෂක වාර රාදා රෙජිමේන්තු නායක රත්න මාස්ටර්ද ඒ අතර විය. 15 දිනකින් පමණ කොටි කණ්ඩායමක් එම හීඩසින් හමුදා පාලන ප්‍රදේශයට රිංගා ගත්හ. මේ වන විටත් ආරක්ෂක වළලුවල දරුණු සටන් ඇවිලී ගියේය. හමුදා ආරක්ෂකවලට තුම් පළකින් කඩාගෙන තුළුවීම කොටි නායකින්ගේ සැලැස්මයි. යුද හමුදාපතිවරයා මේ වන විටත් කමාණ්ඩෝ බලසේනාවද සහායට කැඳවා තිබිනි. පළමු ආරක්ෂකවල බිඳගෙන ඇතුළු රිංගු ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇතුළු කණ්ඩායම දෙවැනි ආරක්ෂකවලලී එක්තැනකදී හමුදා බටපිරිසට කොටු වූහ. චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම හමුදා ප්‍රහාරයෙන් මරු දකින්නේ එක් කොටි සැලසුමක් දියාරු කරමිනි. තුවාලද සෙබළුකු රැගෙන ගිය 682 බලසේනාවට ගිලන් රථයකට අතරමඟදී වෙඩි තබා එය ට්‍රස්තීන් පැහැරගත්හ. එෙහිදී සෙබලාස රියදුරු සෙබල සඳරුවන් වෙඩි ප්‍රහාර මැද කැලෑවකට පැන දිවි බේරාගත්හ. ගිලන් රථයෙන් පැන ගිය කොටින්ට කමාණ්ඩෝ බට පිරිස අතරමඟදී පහර දුන්හ. එම් ප්‍රහාරයෙන් ගිලන් රථයේ ගිය කොටින්ගේ මලසිරුරු ගිනි ගනිද්දී කොටි මනෝ මූල මෙහිම ගියත් කළහ. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රථයෙන් පැන යන විට ලූ ප්‍රහාරෙන් පිලිස්සී ගියමව අඟවන්නට මෙන් මනෝ මෙහිම ක්‍රියාත්මක විය. එය දකුණේ මෙම ජාත්‍යන්තර මාධ්‍යවලද ලැබු ගින්නක්සේ පැතිරී ගියා. චාල්ස් ඇන්තනි මිය ගිය බව දැනගත් කොටි නායකයා කඩුලාන ප්‍රදේශයට පැනගත්තේ ගැටුම් අතරේදී. මේ වන විට මුහුදු කොටි නායක සුසෙයි සන්නද්ධ නායක ජේම් ඇතුළු කණ්ඩායමක් හමුදාවේ අවධානය තමන් වෙත යොමු කරවන මෙහිම කරමා සිටියා. මුහුදු වෙරළේ නිදහස් කොටසක් අල්ලා මුහුදෙන් පලා යාම මොවුන්ගේ ඉලක්කය විය. කොමාන්ඩෝසා විශේෂ බලක බඩ පිරිස තම අභිමානීය පෙන්වමින් කොටින්ගේ ප්‍රබලතම සටන්කරුවන් හමුව ගොස් ඉලක්ක පිට ඉලක්ක ලබා ගත්හ. හමුදාවේ වෙඩි බලයට මුහුණ දිය නොහැකි වූ කොටි රස්තෙන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කළා. මේ සටනේදී මරාගෙන මැරෙන ප්‍රහාර 8ක් විතර එල්ල වුණා. ඉන් 7ක්ම මිස්සලා ගියා. ට්‍රස්තින්ගේ 600ක් විතර සටනට ආවා. අපි සැරසුන් සාගත ලෙස ආර්ශකවල යොදවපු නිසා එවායින් මිවි පලා යාම සතුරාට අපහසු විය. අපේ සෙබළු දිවිහිමියෙන් එම සටන කළ නිසා ට්‍රස්තෙන් පරාජය කරා රැගෙන ගියා. අවසන් සටන ගැන ලුතිනන් ජෙනරාල් ෂවෙන්න සිල්වා එසේ කියන්නට විය. මැයි 18 වනදා සවස් වන විට භූමියේ ඇති වූ දරුණු දුම් සටන් සිදු වෙමින් තිබිනි. කොටින්ගේ සන්නද්ධ නායකයන් වූ රමේෂ් පුලිතේවන් ඉලංගතේ නඩේසන් ඇතුළු කොටි 106කගේ මලසිරුරු විශේෂ බලකායට හමු විය. කොමාන්ඩෝ බලසේනාව සහ කොටි ප්‍රබලෙන්ගේ මලසිරුරු 70ක් පමණ සුවාගත්තා. පාබල බට පිරිස ඇතුළුව කොමාන්ඩෝ විශේෂ බලකාය එක්ව සමස්ත සටනේදීම ත්‍රස්තවාදීන් 400කගේ පමණ මල බිනි තැන තැන වැටී තිබුණේය. කලපු තීරවල තවත් කොටි රස්තින් මැරි වැටී සිටියහ. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ සමාන සිරුරක් මේ අතර තිබූ හමු වූ අතර එය තහවුරු කර ගැනීමට බුද්ධි මෙහිම ක්‍රියාත්මක විය. ඒ වනු විට ප්‍රභාගේ මල සිරුර හමුණු වීම ඊට හේතු විය. අවසානයේ ඒද මාධවන් මාස්ටර් නැමැති ත්‍රස්ත නායකයාගේ බව තහවුරු විය. කොටි නායක ප්‍රභාකරන්ගේ ඊළම් රාජ්‍යයේ අවසන් කොටසක් විශේෂ බලකාය විසින් මැයි 18 වනදා පස්සරුවේ අල්ලාගෙන අවසන්. කොටි ත්‍රස්තවාදී සමස්ත භූමියම අල්ලාගෙන අවසන් බවට යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා. මේ 18 වනදා පස්සරුවේ ආර්ශක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් සරත් වොන්සේකා, නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් රොෂන් ගුණතිලක මහත්වරු, ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ත්‍රස්තවාදයෙන් මුළු රටම බේරාගත් බව නිල වශයෙන් දැනුම් දුන්නා.
समस्त भूमि मुदागत बब जनाधिपति नील वशन दवा युद्ध जयग्रहण रटट्रम समरण पणिवुडिये रटम रतिज्ञा हणिंगली जाति वेदी तरव सिलुदीन सिंह जजरगिन वीधि बस जय घोषा नगर नटविय समस्त भूमिय हमुदा पालने नतुदी कोटिनायक प्रभाकर आरषिक विसीहतर दिन समग नंदी कड़ा कलपे धूप थायकट राशिम अतुलटिया खड़लाकोट सा जात्यंतर नायक समग सटल दुर्कथन वस्ते कथाकिन अवसन मोते हो जीवित रगंड प्रभाकर उगत मै दहाट वन दलियम खड़ला मेदू आरू कड़ बेस जल संगवी सिटी कोटिनायक अवसन इरणम තීන්දුකරණ මෙහිම ඇරමුණා කොටිනායක ප්‍රභාකරන්ගේ සිරුර හමුනෝ යන හමුදා මෙහිම තවදුරටත් ක්‍රියාත්මක විය මේ 18 වනදා රාත්‍රියේ සිට අවසන් සටන් මෙහිමේ මැදිරියට සේනාංක අධිපතිවරු එක් සිටියා මේ ජෙනරාල් කමල් ගුණරත්න මේ ජෙනරාල් ජගත් ඩයස් බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් චාග් ගාල්ලගේ ඒ අතර විය කර්නල් අතුළු කොඩිපිලි කර්නල් රල්ෆ් නුගේරා අතුළු පළ සේනාධිපතිවරුන්ද ඊට එක් විය කොමාන්ඩෝ බලකාය යොදවා කලපුතිරි අඟලක් නෑර හසුවන්නට ප්‍රහාර මාලාවක් දියත් කළේ ඉතිරි වූ කොටි කණ්ඩායමේ සිටී නම් එයත් අවසන් කරන අරුමුණින් කලපුතිරි සැඟවී සිටි කොටි රසකට වග කියන්නට එමෙ मै दहानमद अलियम वेदी प्रदेश मेले सोदीम लुतिनल कर्नल रोहित अलुविहार यटतेऊ हतरवन विजय बार जिमेन्ट पेवरुना मे जनरल कमल गुणरत्न महता अधीशन अटते कर्नल विजित राय प्रियगे कार्य साधक बल कायट अयद बटकेट बड़ सेनाधिपति लुतिनल कर्नल रलांत गमगे पीवर गता हतरवन विजय बार जिमेन्त सरेन मुतुबंडास सरेन विजय सिंह के खंडायम एलियटेदीम अद्भोम कसमिंग वेडित खड़पुती सोदी करमिंग इदीट अदेन जनाधिपति प्रभाकर ප්‍රභාකරන් ඇතුළු රටට සාපයක් වූ කොටි නායකයන්ගේ මලසිරුරු පුලුස්සා අලු මහ මූදර විසි කර දැමිණි අදටත් දොළොස් වසරකට පෙර මෙවැනි විජයග්‍රහණයක් ලැබුවේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය එකවන් රට වෙනුවෙන් කළ මෙහෙවර නිසායි ඉතින් මෙතනින් කතාව අවසන් වෙනවා ඉතින් මම මීට කලිනු වීඩියෝ එකකින් අරගෙන ආවා ප්‍රභාකරන්ගේ අවසන් හොරාව නමුත් මම හිතනවා ඊට වඩා මෙතන තවත් විස්තරයක් තිබ්බා ප්‍රභාකරන්ගේ අවසන් දින හත ගැන ඉතින් මම මේ සම්පූර්ණෙම විස්තර හොයාගෙන ඊටම සවිස්තරාත්මකව ඔබට පැහැදිලි කරා කියලා මම හිතනවා ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුල් ලෝකයේ මිනිතුවේ ගවේෂණ ඔබ සම්බන්ධයෙන් කැමති නම් අනිවාර්යයෙන් जय जय।